Alkohol samagin then isuri nati clean hisakata nava clear men deep cleanse යාල ජාතික වන උද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුල සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 40ක භූමියක් එලිපෙහෙලි කොට ව්‍යාපාරිකයෙකු විසින් කබානා ඉදිකරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. හේන්ගොමින්ගේ වගා කටයුතු සඳහා දැඩි නීති පනවා ඇති පසුබිමක වන සංරක්ෂණ නිලධාරීන්ගේ ඇස නොගැටි දෙවන්ත ගස් මුලින් ගලවා එම ශාකද යොදා ගනිමින් කබානා ඉදිකර තිබීම පුදුම සහගත බවයි ගම්වාසීන් පවසන්නේ. අපි මේකේ අපේ අත්ත මුත්තගේ කාලේ ඉඳලා හේන් කරගෙන තමයි මේක ජීවත් වුනේ. එතකොට ඒ හේන් වලට මේ වගේ ස්ථීර කණුවක් ඉඳලා වාඩියක් තියා අඩි 5කට වඩා උස ගහක් කපන්න එපා කියලා අපිට නීති දැම්මේ. අපේ මිනිස්සු ඩෝසරයක් දාලා සුද්ධ කරගත්තොත්, ට්‍රැක්ටරයක් දාලා සුද්ධ කරගත්තොත් අල්ලන් ගිහලා හිරේ දැම්මා. එතකොට මේ සල්ලි කාර්යය ඇවිල්ලා අක්කර මෙතන 40ක් 50ක් විතර අරගෙන මේ වගේ ස්ථීර කොන්ක්‍රීට් කණු දාලා ඉදිකිරීම කරලා තියෙනවා. මේ කඩතොල්ලන් ගස් මේ කපලා තියෙන්නේ. ඉතින් මේ වලට කිසිම නීතියක් නැහැ. අර වැව කඩල ඉවත් කරනවායි කියලා අපිට පොරොන්දු වෙලා තමයි පොලිසියෙන් අපේ ගිහිල්ලා කට උත්තරයක් අපෙන් ගත්තේ සම්පති නිලධාරී ඉංගෙන් තාමයි වැව කඩයිවත් කරෙත් නැහැ පොඩි ප්‍රමාණයක් විතරක් කඩලා තිනවා සල්ලි කාර්යොන්ට එක නීතියක් නම් රටේ මේ හේන් වලත් අපිට මේ වගේ ස්ථිරිත කිරීමක් කරගන්න අයිති ආරම්භ දෙන්න ඩෝසරයක් දාලා ජිම් ටැක්ටරයක් දාලා ඒ අවශ්‍ය විදියට බිම සකස ගන්න අවශ්‍යය ආරම්භ දෙන්න වන සංරක්ෂණ කලාපයක් තුළ බැකෝ යන්ත්‍ර ද යොදාගෙන වින් ව්‍යාපාරිකයා විසින් වැවක් ඉදිකර ඇති අතර ඒ හේතුවෙන් ගොබින් ගැටළු රැසකටද අද වන විට මූණ දී සිටිනවා පරුසාවල් දෙකයි ගියේ මහත්තයෝ බලන්න මේ ආර සුද්ධ කරගෙන ඉන්නේ මෙතන වතුර වලක් දැන රැඳිලා තියෙන්නේ තව ටික කලක් මේ මහා පිරුණ පස්සේ මෙතන වැවක් බැඳිලා අර අක්කර ගානක් තියෙන කුරු ටිකට වතුර නැති වෙනවා කොරස් එකේ මහත්තුරුන්ට මම වැඳලා කියන්නේ මෙතන මේ ආර කඩලා දෙන්න ඕනේ අපිට වෙන මොකුත් ඕනේ මේ සම්බන්ධයෙන් හම්බන්තොට වන සංරක්ෂණ අඩවි සහකාර නිලධාරීවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක් අක්කර දැන් 30ක් විතර සුද්ධ කරලා ගස් අවේ මේ කපලා එහෙම කරලා තිනු ඒක අර හෝටල් එක අයිතිකාරය ඉබේ කරලා තිනු ඒ හෝටල් හිමියට විරුද්ධව මම හරි නඩපැවරීමක් හරි මම හරි කරලා තිනෝද මේ වෙනකොට ඔය සිද්ධි මට වාර්තා වෙන්නේ දැන් මම දැල්ලා මට දැන් අර මන්ත්‍රීතුමා කතා කරලා දැන් කියුවේ දැන් අපි දැන් සුවා බැලීමක් දැන් කරන්න ඒගොල්ලෝ කියන්නේ මාසෙකට විතර ඉස්සෙල්ලා ඇවිල්ලා ඔබතුමා මෙතනට බලලා ගියා කියලා එතකොට ඔය සිද්ධියක් වෙලා තිබුණේ නැහැ ගස් කපලා මොකක්ද ඉදිකිරීමක් කරලා දිනා කියලා ඒ කිසිදයක් එතකොට තිබුණේ නැහැ මෙම ප්‍රදේශයට මීටර 500ක් පමණ ආසන්නයේ සියඹලා ගස් වැව පිහිටා ඇති අතර එම වැවට වැසි ජලය සැපෙන ආර හරස් කොට ඉදිකර ඇති මෙම වැව නිසා සියඹලා ගස් වැවට ජලය සැපීමද මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා. එවන් පසුබිමක වීබගාවෙන් කුසගිනි නිවා ගන්නා ප්‍රදේශයේ පවුල් 42ක පිරිසකගේ ජීවිත අවදානමද මායිමකට නොගෙන වන සංරක්ෂණ නිලධාරීන් මුනිවත රකීම කනගාටුවට කරුණක්. කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න.